ඇත්තටම මම බත්තරමුල්ල සුභීතිපුර කියන ගම තමයි මගේ ගම පුංචි කාලේ ඉඳන් මම හැදුනේ මගේ පවුලේ අක්කලා 3 දෙනයි මම පවුලේ බාලයා ගෑල් ළමයිම 4ක් ඉතින් ඇත්තටම අර අද කාලේ දරුවන්ට වගේ නෙමෙයි අපි පුදුම නිදහසකින් සහ අපේ ළමා කාලේ හරියට භුක්ති විඳා ඉතින් ගමේ හැම තැනම වෙලවල් ගස් කොළන් කැලෑවල් මේ හැමදේම අපේ ගම ආශ්‍රිතව තිබුණා. ඔය වොට්සේජ් හිටන් අදලා තියෙන්නේ අපි නටපු නාපු මේ වෙලවල් වල ඇත්තටම. ඉතින් ඒ වගේ සුන්දර කාලයක් තිබ්බා. හැබැයි ඉතින් මං හරි දඟයි. මගේ අක්කලා 3 දෙනා හරි අහිංසකයි. ගොල්ලන් ගෙදරින් එළියට බහින්නේ. මං උදේ ගෙදරින් එළියට බැස්සාම ගෙවල් ගාන ගිහිලා ගස් උඩ නැගලා තියෙන දේවල් කාලා බිල් හවස තමයි ගෙදර එන්නේ. ඇත්තටම මේ පොඩි හොරකමක් වුණා. ඉතින් මට එහෙම ලොකු අවබෝධයක් ඇතුව හොරකම් කරන්න ඕනේ කියලා නෙමෙයි. මගේ යාළුවෙක් හිටියා මට වඩා අවුරුදු 3ක් විතර එයා වැඩිමල්ල. මට අවුරුදු 7ක් විතර ඇති. එයාට 9ක් විතර වගේ ඇති. අපි දෙන්න මේ 725ක් හොයාගෙන මේ එතකොට 725යි කිරිටොපි කෑල්ල. ඉතින් එයා කොහෙන් හරි හොයාගෙන දුවගෙන ආවා මං කෝ අපි යන් කියලාවිලා ගියා ගන්න කඩේකට. ඒ කඩේ පොඩි කඩයක්. ඒ අක්කා මේ මැරිකල්ලා පොඩි බබෙක් ඉන්නවා. ඉතින් අර අපිට උස නෑ කොහම හරි අර දාලා තියෙන මේසෙට අපි දෙන්න උඩ පැන පැන අරකට මේ මේ දාලා තිනවා මේ වගේ ග්ලාස් එකක්. ඕකට අපි 725න් ගහනවා. මෙහෙම ගැහුවාම යක කුස්සි ඉඳලා ඇවිල්ලා තමයි බඩු දෙන්නේ. ඉතින් එයා ආවා. ඇවිල්ලා දැන් අපි දෙන්න මෙහෙම 725න් ගහනකොට අපිට ටොක්කකුත් දැන්න මොකද පොල් මිරික මිරික ඉඳලා අර අපි මේ 725 කිරිටොපි කෑල්ලක්නේ. ඒ නිසා මල කරදරය කියලා අපි දෙන්න ටොක්කකුත් දැන්න ටගල් අර බෝතලේ ඇරලා කිරිටොපි කෑල්ල දුන්නා. ඉතින් යක්කා ගියා පොලුත් එතන හීරිලා තිබ්බා. දැන් අර ළමයා මගෙන් ඇහුවා මේ තව කෑල්ලක් ගමුද කියලා. මං හා කිව්වා. හා කියලා එයාට තමයි උස තියෙන ටිකක් හරි. එයා මොකද කරන්නේ අර කිරිටොපි බෝතලේ බැරු බැරු අරගෙන මෙහෙම යා බදාගෙන මූඩිය මෙහෙම ඇරලා ටොක් ගාලා අර වීදුරු උඩින් තිබ්බා. දැන් අපිට ඒවත් තේරෙන්නේ නැහනේ. එයා තිබ්බා. මම දැන් ගව් මරන්න මම දැන් ගව් මල්ලන් ඉන්න අර ළමයා මෙහෙම බෝතලේ හැලුවා මගේ ගව් මූඩට. මම දැන් මෙහෙම අල්ලගෙන ඉන්නකොට අර අක්කට ඇහුණා. අක්කා කියන්නේ අද නම් ඇන්ටි කෙනෙක් ඉන්නේ නැති ඇත්තටම. එයාට ඇහුණා අර වීදුරු උඩට මූඩිය තියෙනවා. තියෙන සද්දේ. එයා කවුද කවුද කියාගෙන එනකොට මෙන්න අපි දෙන්න හොඳට අරය මගේ මෙහෙම ගව් මූඩ දාලා ගිට මෙන්න හොරු කියලා කෑ ගැහුවා. කෑ ගැහුණා අර ළමයා බෝතලේ දාලා දිව්වා. දැන් මට දුවා ගන්න මට බිම දාන්න ලෝබයි මාව වුණා. ආවෙලා මගේ කන මිරිකලා. ඊට පස්සේ එයා කෑ ගහනකොට අහල පහල ටික ආවා. අපේ ගමේ ඉතින් ඔක්කොම නෑදෑයෝ. දැන් ඒගොල්ලොන් සමහරට අපේ දුරින් නෑදෑ වෙන්නේ නැති. අර ළමයාවත් අල්ලගත්තා. එයාගේ ෆැමිලි එකේ කට්ටිය. එයාටත් ගැහුවා මටත් ගැහුවා. එතකොට අපේ අම්මයි තාත්තා ඇත්තට ගෙදර හිටියේ නෑ. ඉතින් ඒ වගේ සිද්ධියක් වුණා. ඊට පස්සේ ගමේ කාලයක් යන්න බෑ. කිරිටොපි කිරිටොපි කියන ගත්තා. එයාටත් කිරිටොපි කියනවා මටත් කිරිටොපි කියනවා. ඉතින් පොඩි කාලේ වෙච්ච දෙයක්. එකක් හොරකම් කරන්න ගිය අන්තිමට මේ අන්තිමට කිරිටොපි කියන නමකුත් හදාගෙන තමයි එළියට ආවා. සරි ඉඳන්ම පුතෙක්ට තමයි මම ආදරය කරේ. මොකද ඒක මට ශක්තියක් සහ පුතෙක් හොඳට හදන්න ඕනේ කියන හේන. ඉතින් මම වැරදීම් වෙයි ඉස්සරහට මේ දේවල් හදාගෙන යනවා කියන එක ඇතුළේ. ඉතින් ඒක මට ලොකු ශක්තියක්. ඉතින් මගේ හැම හිතපු විදිහටම මට මගේ පුතා හමුණා. මම පුතාව පෙන්වන්න ඕනේ. මේ තමයි මගේ පුතා. එයා දැන් ඉස්කෝලේ ගියා. එයා මට ගොඩක් ආදරෙයි මං හිතන්නේ. අපි තවසරයක් පෙන්නමුද? ඔව් අපි තවසරයක් පෙන්නමු මේ ඉන්නේ. ඉතින් අනේ කොයි දැන් ගියා. දැන් මටත් හරි ආඩම්බරයි. මෙතන ඉන්නේ එකම පුතා මමනේ. දැන් තව පුතෙක් ගැන කතා කරන්න යන එක නිසා දැන් තව කතා කරන්න එහෙම නේ යටත් එකම පුතා. ඔව්. තර්ෂි කියපු දෙයම තමයි මටත් මං හිතන්නේ ඕනම අම්මා කෙනෙකුට ඒ හැඟීම තමයි. දැන් මගේ අම්මත් ඒ විදිහට මං හිතන්නේ මං ගැනත්. ඒක ඒක මාර බැඳීමක්. අම්මා සහ දරුවෝ කියන්නේ. ඉතින් මගේ පුතා නම් දැන් අවුරුදු 18ක් බොහොම අමාරුවෙන් ලොකු කරගත්තා. චූටි කාලේ ඉඳන් පුදුම අත්දැකීමකට අපි මුණ දුන්නා. මොකද ඇත්තම කියනවා නම් අර වෙන අම්මා අපේ අම්මා අපිව බලාගත්ත විදිහට අපිට අපේ දරුවෝ බලන්න බැරි වුණා. මොකද අපේ අම්මලා අපිව තුරුල්ලේ තියාගෙන හරි මාදරෙන් ඇහි මට්ටමේ තියාගෙන අපිව බැලුවේ. හැබැයි අපිට අපේ දරුවෝ බලන්න බැරි වුණා. අපේ තියෙන වෘත්තියේ ගැටලු නිසා අපි හම්බෙච්ච දවස් ඉඳන් අවුරුද්ද ඉඳන් අපේ දරුවා තවත් කෙනෙක් ළඟ මගේ අම්මා ළඟ තමයි හැදෙන කරේ. එනවාට මේ බැඳීම කවදාවත් අඩු වෙන්නේ නැහැ. මේ රටේ රැකිරස්සා කරන කාන්තාව තමයි වැඩියෙන් ඉන්නේ. ගෙදර ඉන්නවට වඩා ගෙදර ඉන්න අම්මා කෙනෙකුට වඩා එනවාට මේ බැඳීම අපි හැම වෙලාවෙම දරුවා එක තියෙන නිසා
අද එයා හොඳ දරුවෙක් වෙලා තියෙනවා මේ ඒ ලෙවල් කරා එයා අවුරුද්දකට කලින් එයා ඒ ලෙවල් කරා එයාට තව අවුරුද්දක් තියෙනවා ඒ ලෙවල් කරන්න ඇත්තටම දක්ෂයි ඒකට මං මගේ හස්බන්ඩ්ට තමයි ස්තුති කරන්නේ මොකද එයා පුතාව හරීම ඒ අධ්‍යාපනයේ පැත්තේ ඉහළටම ඒ පුතාව අරන් ගියා මං කාර්ය බහුල නිසා එයා ඒ වෙනුවෙන් කාලේ කැප කරලා පුතාව. ඉතින් මං ඒකට ගොඩක් සතුටුයි. මං එයාට ආදරය, රැකවරණය, මනුස්සකම අර සමාජය ගැන ඒ දැනුම දෙනකොට අධ්‍යාපනික පැත්තෙන් නෑ පුතා ඔයා අධ්‍යාපනය තමයි පළවෙනි දේ කියන තැනට මගේ සුමිත් එයා වරන් ගියා ඒතට. ඉතින් ඒක නිසා අද මගේ පුතා හැම දෙයකින්ම ලොකු සංකලනයක් තියෙන පුතෙක් බවට පත් වෙලා තිනවා. හරි ආඩම්බරයි අවුරුදු 10කට පුතෙක්. හැබැයි තරුෂි කියපු එකට වඩා වෙනස් දෙයක් මට එතන කියන්න තියෙනවා මම හරි ආදරෙන් හිටිය ආසම හිටිය දුවේකට. මගේ අක්කලාගේ දුවලට මම පුදුම ආදරයක් තිබ්බේ පුදුම පිස්සුවක් තිබ්බේ. මමත් බලාපොරොත්තු හිටියේ දුවේ. හැබැයි සුමිත් මට කිව්වා ඒ ඕක කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව සුමිත්ගේ ඔක්කොටම ඉන්නේ පුතු. සුමිත්ලාගේ පවුලෙත් පුතාලා වැඩි. ඒ නිසා අපි දෙන්න අතර හැම වෙලාවෙම රණ්ඩු නැහැ මාත් දුවෙක් එයාට පුතෙක් එහෙම කියලා. කොහොම හරි ඉතින් පුතෙක් තමයි හම්බුනේ සුමිත් කිව්වා වගේ. හැබැයි මම ඊට පස්සේ පුදුමාකාර විදියට පුතෙකුට ආදරය කරන්න ගත්තා. අද ඉතින් මගේ අක්කලාගේ දුවලා ටික ඉන්නවා. හැම දරුවෙක්ම මගේ දරුවෝ වගේ තමයි මම බලන්නේ පුතා දුවෙක් ගැන දැක්කනේ නයනක් වැඩියෙන් ආදර වෙලා තියෙන දුවෙක්ට ඔව් අනේ අදටත් ආසයි ඉතින් අපිට අපි ආස කරා වගේ කරාබු දාලා මාල දාලා ගවුම් අඳලා ඔහොම කරන්න ඉතින් ඒක ලැබුණ නැහැ ලැබීමක් තියෙනවා ඉතින් දුවෙකුටත් නේද ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න